මේ සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම නිසි ක්‍රමවේදයකින් තොරව එවැගේම අතිශය බරපතල හදිසියකින් යුක්තව විනිවිදභාවයකින් තොරව අත්සන් කරලා තියෙන ගිවිසුමක්. එවැගේම මේක රටට කොළේ වහලා මිනිස්සුන්ට කොළේ වහලා අත්සන් කරපු කාගේ හරි වෙන උමනාවකට අත්සන් කරපු ගිවිසුමක් කියලා. ඇත්තටම මේ ගිවිසුම සම්බන්ධයෙන් අපි දැන්ටම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු හතක් ගොනු කරලා තියෙනවා. මේ ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් බලාත්මක කිරීම අහෝසි කරන්න කියලා. ඒ වගේම එම ගිවිසුමට අදාළව පහුගිය දවසේදී මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළා වෙනම ගැසට් නිවේදන දෙකක්. ඒ ගැසට් නිවේදන දෙකට විරුද්ධව නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට අපි නඩු දෙකක් ගොනු කළා. එම නඩු සියල්ලම මේ ලබන ඔක්තෝබර් මාසේ 4 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විමසා බැලනවා. මේ නඩු සියල්ලම අතරෙත් අපි නැවතත් මෙම ස්ථානයටත් පැමිණියේ ජනාධිපතිවරයාට යම් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්න. මම හිතනවා ජනාධිපතිවරයා විශ්වාස කරනවා කියලා මේ ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව රවට්ටලා තියෙනවා කියලා. ඒ නිසා තමයි ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ ඔහුව රවට්ටලා තියෙනවද නැද්ද කියලා හොයන්න මේ කමිටුව පත් කරලා තියෙන කියලායි මම විශ්වාස කරන්නේ. මම මගේ පැහැදිලි කිරීමේදී කරුණු ඉදිරිපත් කළා, ඔව් ජනාධිපතිවරයාව රවට්ටලා තියෙනවා කියලා. මොකද ජනාධිපතිවරයා ඉදිරිපත් කරනවා මේ ගිවිසුමට අදාළ කැබිනට් එකට ඔහුගේ නිරීක්ෂණ ඉදිරිපත් කරන අවස්ථාවේදී වෙළඳ ප්‍රතිපත්තියට අනුව මේ ගිවිසුමේ සංශෝධන කරන්න කියලා. හැබැයි මලික් සමරවික්‍රම අමාත්‍යවරයා වෙළඳ ප්‍රතිපත්තිය කියන ජනාධිපතිවරයා අදහස් කරන 2017 ජූලි මාසයේ සම්මත කරපු වෙළඳ ප්‍රතිපත්තිය වෙනුවට 2017 අගෝස්තු මාසයේ ඔහුට ඕන කරන වෙළඳ ප්‍රතිපත්තියක් සම්මත කරලා ඒකට නව වෙළඳ ප්‍රතිපත්තිය කියලා නමක් දාලා අන්න ඒකට අනුව සකස් කරා කියලා මේ ගිවිසුමේ කටයුතු ටික කරගෙන යනවා. එතකොට බොහොම පැහැදිලි ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවය ජනාධිපතිවරයාට කරන්න ඕන වෙච්ච දේ නෙවෙයි මලික් සමරවික්‍රම අමාත්‍යවරයා කරලා තියෙන්නේ අගමැතිවරයාගේ උපදෙස් මත කියලා. ඒ කියන්නේ ජනාධිපතිවරයාට ඇති වෙච්ච මේ සැකේ සාධාරණයි. ඔව් ජනාධිපතිතුමනි ඔබ රවට්ටලා තියෙනවා. එහෙමත් නැත්නම් ඔබ නොදැන මේ දේ සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඔබ මේ ගැන හොයන එක හොඳයි. හැබැයි හොයලා නිකන් ඉන්න එපා. මේ සම්බන්ධයෙන් අතිශය බරපතල විදිහට මැදිහත් වෙන්න. දැන් මේ ගිවිසුම අහෝසි කිරීමක් ගැන අපි කතා කරන්නේ නැහැ. අපි ඉල්ලන්නේ නැහැ ගිවිසුම අහෝසි කරන්න කියලා. මොකද අහෝසි කරන්න මෙතන ගිවිසුමක් ඇති වෙලා නැහැ නියම ක්‍රමවේද යටතේ. ඒ නිසා අපි දිගටම කියන්නේ මේ ගිවිසුම ශුන්‍ය සහ බලරහිත කරන්න. මෙහෙම ගිවිසුමක් ඇති වුණේ නැහැ කියන විදිහට මේකට කටයුතු කරන්න. මෙහෙම ගිවිසුමක් ඇති වුණේ නැහැ සේ සලකා කටයුතු කරන්න. මේ ගිවිසුම ශුන්‍ය සහ බලරහිත කිරීම තමයි ජනාධිපතිවරයාට කළ හැකිවන්නේ කළ යුතුවන්නේ. අද සමහර අය කරුණු දක්වනවා මේ ගිවිසුමට නිසා චීනය ඇත්තටම මේ ගිවිසුම හදිසි අත්සන් කරන්න බලපාව හේතුවක් තමයි චීනය ලෝකයෙන්ම බාර ගන්නා වූ අපද්‍රව්‍ය බාර ගැනීම අලුතෙන් ආපු චීන ජනාධිපතිවරයා තහනම් කරනවා. එතකොට ඒ අපද්‍රව්‍ය දාන තැනක් නැති වෙනවා. ඒ තැනක් නැතිවීමත් එක්ක අපි හදිසියම ගිවිසුමක් අත්සන් කරලා මේ ගිවිසුමේ බඩුලේ ඉස්තුවේ තියෙනවා මහ විශාල ප්‍රමාණයක් අපද්‍රව්‍ය. මියස්ටික් අපද්‍රව්‍ය, රෝහල් අපද්‍රව්‍ය, ඒ විතරක් නෙවෙයි සිංගප්පූරු ජාතිකයන්ගේ මල පහ සහ කපාපු කෙස් පව මේ ගිවිසුම යටතේ අපි බදු රහිතව බාණ්ඩ විදියට ලංකාවට බාරගත යුතු වෙනවා. ඉතින් මෙන්න මේකෙන් පැහැදිලි වෙනවා මේ අර අපද්‍රව්‍ය දාන්න තැනක් හොයනකොට තමයි මේ අපේ අගමැතිවරයත් අපේ මලික් සමරවික්‍රම අගමැතිවරයත් ගිහිල්ලා ජනාධිපතිවරයා දැන හොවන දැන මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා තියෙන්නේ කියලා. ඒ සම්බන්ධයෙන් ලංකාව කුණුබඩක් කුණුබක්කියක් කරන්න තමයි මොවුන් මේ උත්සාහ කරලා තින්නේ. ඒක මේ කිවිසුමේ තියෙන එක අවදානමක් විතරයි. කොහොම වුණත් මේ කිවිසුම අත්සන් කරලා තින්නේ සිංගප්පූරුවට ආදරය කරන සිංගප්පූරු අගමැතිවරයාත් සිංගප්පූරුවටම ආදරය කරන ලංකාවේ අගමැතිවරයාත් අතර කිවිසුමක් විදිහට තමයි අපි මේක දකින්නේ. මේක හරියටම ගත්තොත් ඊළමට ආදරය කරපු ප්‍රභාකරන් සමග ඊළමට ආදරය කරපු රනිල් වික්‍රමසිංහ 2002 පෙබරවාරි 22 අත්සන් කරපු සටන් නිර්වාම කිවිසුම මගේ කිවිසුමක් වෙන්න පුළුවන් මේක. එහෙම තමයි අපි විශ්වාස කරන්නේ. මේක අතිශය බරපතලයි. මේ කිවිසුම අත්සන් කරාම ආයෙත් වෙනම අත්සන් කරන්න ඕනේ නැහැ. මේ කිවිසුම ලංකාව කුණු ගොඩක් ලංකාව න්‍යෂ්ටික අපද්‍රව්‍යද රෝහල් අපද්‍රව්‍යද මල මිනිස්සුන්ගේ මල පහද මේ හැම දෙයක්ම දාලා මේක කුණු ගොඩක් බවට පත් කරන්න පුළුවන්. ලංකාව විනාශ කරන්න පුළුවන්. ඒ වගේම සිංගප්පූරු ජාතිකයන්ටත් සිංගප්පූරුව හරහා වෙනත් රටවල ජාතිකයන්ටත් ඇවිල්ලා මේ රටේ පැලපදියම් වෙලා මේ රටේ ජන සංයුක්තිය පවා වෙනස් කරන්න පුළුවන් විදිය භයානක කිවිසුමක් විදියට තමයි දකින්නේ. හොඳ වෙලාවට මේ කිවිසුම නිසි ක්‍රමවේදයෙන් පිට අත්සන් කරලා තියෙනවා කියලා අපිට ඉතාමත් පැහැදිලි. ඒ නිසා අපේ ජනාධිපතිවරයාගෙන් මේ කමිටුව හරහා ප්‍රසිද්ධියේ අධිකරණය හරහා ඉල්ලා සිටින්නේ මේ කිවිසුම ශුන්‍ය සහ බලරහිත කරන්න. මෙහෙම කිවිසුමක් ඇති උනේ නැහැ, ඇති කළ ගත්තේ නැහැ කියන දෙසාක බලරහිත කරන්න කියන එක තමයි, අවලංගු කරන්න කියන එක තමයි අපේ ඉල්ලීම.